අයිබෝවන් ඔබ එක්වන්නේ ජාත්‍යන්තර ප්‍රමිතිය පුවත් වාර්තා කරන්නේ දේශීය සන්නාමය අද දිනන සමගින් මම තාලුක ගුණසිංහ ප්‍රථමයෙන් සිරස්තන මුදල් ඇමතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ සාලාව ප්‍රදේශවාසීන් අද මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක ධම්මාලෝක හිමිට එරෙහි මහේස්වාත් අධිකරණයේ නඩුව අවසන් ශ්‍රී ලංකාවේ දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය සඳහා සහාය දැක්වීමට මෙරටට පැමිණි චීනයේ ලිව්යෝ ෂු බෞද්ධ විහාරස්ථානයේ දූත පිරිස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා. ඒ ජනාධිපති නිලධිවසේදී. තයිලන්තයේ මහා චූලංකාර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය වල්ගෝරුවේ පීරාතන හිමිපාණන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් චීන බෞද්ධ දූත පිරිස මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ දුෂ්කර බෞද්ධ විහාරස්ථාන සංවර්ධන වෙනුවෙන් දායක විය හැකි අන්දම් පිළිබඳව එම නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා. මෙම හමුව සංකේතවත් කරමින් දූත පිරිස ජනාධිපතිවරයා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්ද පිරිනමනු ලැබුවා. මේ අතර කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේදී පසුගියදා ඇති වූ ගින්නෙන් මියගිය ලාන්ස් කෝප්‍රල් ජනක දමින්ද මහතාගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි. ඒ බුත්තල මැදගම පොදු සුසාන භූමියේදී. මියගිය ලාන්ස් කෝප්‍රල් ජනක දමින්ද මහතාගේ දේහය මේ වන විට බුත්තල මැදගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. මෙම රණවිරුවා පුඩුරින් යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිට ඇති අතර ගින්න ඇති වූ දින සාලාව යුද හමුදා කඳවුරට පැමිණ තිබෙනවා. වයස අවුරුදු 39ක් වන බොහෝ දෙදරුපියෙක් වන අතර වසර 20ක කාලයක් යුද හමුදාවේ සේවය කර තිබෙනවා. අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන ලබා ගැනීම පිළිබඳව ඊයේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළ වුණා. ඒ අමාත්‍ය රාජද සේනාරත්න මහතාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී. ඉන්දියාව බලන්න ඉස්සර ඉන්දියාවේ සියලුම අමාත්‍යවරුන්ට දුන්නේ මහේන්ද්‍ර කායේ. දැන් අපි ඒ කාර්ය සාකච්ඡාවලට යනකොට ඕනම ඇමතිවරයෙක් අගමැති ඇවිල්ලා බයින්නේ මහේන්ද්‍ර ජීප් එකේ. දැන් අද එහෙම නැහැ. දැන් ගිය සැරේ ඩෙලිගේෂන් එක ඉන්දියාවට ගිය වෙලාවේ මට දුන්නේ බෙන්ස් එකක්. මටයි මේ මේ විදේශ ඇමතිතුමාටයි. සමහර ඇමතිවරුන්ට ටොයෝටා දුන්නා. ඉතින් ඒ හැටියට ඒ කියන්නේ එක එක ප්‍රමාණයක් කියලා නැහැ. එක ක්‍රමයක් කියලා නැහැ. චීනෙත් එහෙමයි. එහේ මේවා විතරක් නෙවෙයි ගුවන් බලපත්‍රයක් දීලා තියෙනවා. නිවාසත් දීලා තියෙනවා. රජයෙන් ඉන්දියාවේ ගත්තොත් ඒ විතරක් නෙවෙයි දැන් සිංගප්පූරුව බලන්නකෝ සිංගප්පූරුවේ මාසික පඩිය කීයද ඩොලර් 285,000යි. ඒ කියන්නේ වැඩිම ගෙවලා ඒගොල්ලන්ගෙන් වැඩිම මේවක ගන්නන පූර්ණ කාලීකව වෙනම කිසිම දෙයක් කරන්න බෑ කියලා. සිංගප්පූරුවේ ක්‍රම ලංකාවට ගේන්න කියලා විතර කියන හින්දා මම කියන්නේ ඇයි සිංගප්පූරුවේ හොඳ ක්‍රම ලංකාවට ආදේශ කරන්න උත්සාහ කරන්නේ? ඒව තමයි මේ ගේන්න හදන යහපාලනය කියලා. කොච්චර මේ කෞගිය රජේ කරපු දේවල් වැරදි කියලානේ බලයට එන්නේ. ඒ තත්ත්වයට මේ එකක් නෑනේ අද ඉතාමත්ම සීමිත විදියට තමයි ඇමතිවරුන්ට ඒ දීලා තියෙන්නේ. මෙන්න මෙච්චරයි වාහන, මෙන්න මෙච්චරයි පෙට්‍රල්, මෙන්න මේවයි කියලා සීමා කිරීම යටතේ තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ කියන්නකෝ හරි අඩු මුදලට ගන්නවා වාහනයක්. අපි කියමු ඉන්දියාවෙම ගෙනාවයි කියලා. ඊට පස්සේ ඒකේ මේන්ටේනන්ස් වලට තියෙන එක ඒකටත් පිළිවිතයක් දාන්න ඕනේ. මේ අතර අමාත්‍යාංශ සඳහා මිලදී ගැනීමට නියමිත වාහන සඳහා රජයේ බදු මුදල්ද ඇතුළත් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
අමාත්‍යංශයකට බදුවට 165ක් 70ක් බදු. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ඉල්ලලා තියෙන්නේ යම් විදියකින් කාර් මයිතර මාස 18කට aran තිබ්බේ නැහැ. ඉතින් ඒකට බදුත් සහිතව තියෙන කාර් වලට ලබාගත දෙයක් නමවත් මාධ්‍ය පෙන්නලා තියෙන්නේ. නිකන් මහා ලොකු දෙයක් මේකට කියනවා. දැන් අපේ අග්‍රවිනිශ්චකරුට aran දීලා තියෙනවා. මුකුත් නැහැ. සුප්‍රීම උසාවියේ ඉන්න ජජස්ලාට aran දීලා තියෙනවා. මුකුත් ප්‍රශ්නයක් නැහැ. රජයේ සේවකයන්ට බදු සහිතව දීලා තියෙනවා. මාධ්‍යයට බයිසිකල් අපි අඩුවෙන් දීලා තියෙනවා. මේ ගැන කතා කරන්නේ. ඇයි මේ ඇමතිවරු සම්බන්ධ විතරක් මේක පෙන්වන්න හදන්නේ? මේක නිකන් කුපිත කරන්න හදනවා. උවි මේවා දීලා තියෙන BMW අරග මේක ගන්න නෙමෙයි අපි මුදල් ප්‍රමාණයක් දීලා තියෙනවා ගන්න වෙයිකල් එක. හැබැයි මේකේ බදු සහිතව ඉතින් මාධ්‍යවලුත් අපි අහනවා මේ වගේ දේවල් කරනකොට කරුණා කරලා වැරදි ස්වරූපයක් එව්වහම උතර වැරදි ආකල්පයක් ජනතාවට පෙන්වන්න හදන්නේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. කථානායක කරෝ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස් වුණේ පෙරවරුවේදී. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දැන් අප මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින අද දෙරණ වෙනුවෙන් අනුශංක රත්නායක. ඔව්, මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මේනිට පැවැත්වෙනවා. විවාදය පිළිබඳ වන යෝජනාව සභාවට ඉදිරිපත් කරන ලද්දේ එක්සත් ජනතා අංගස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අදාළ යෝජනාව න්‍යායපත්‍රයට අනුමත කර තිබුණේ ඊයේ දිනේ. යෝජනාව අද දින පෙරවරු දක්වා කල්තබුන් ලැබුවා. සභාවේ කටයුතු ආරම්භයේදීම කථානායකවරයා ඊයේ දිනේ ඇති වූ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා. එෙහිදී කථානායකවරයා සඳහන් කළේ මයික්‍රෝෆෝන් පද්ධතිය ඇති වූ දෝෂය කිසිසේත්ම කුමන්ත්‍රණයක් නොවන බවත් මීට පෙර 2002-2004 වර්ෂවලදී මෙවැනිම ආකාරයෙන් මේන්තේ කටයුතු දිනවැටි ඇති බවත් එබැවින් මෙම සංවේදන පද්ධතිය හටගත්තේ දෝෂයක් මිස වෙනත් කිසිවක් නොවන බව කථානායකවරයා එහිදී අවධාරණය කළා. කෙසේතත් විවාදයේ ආරම්භයේදීම ස්වභාවය උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විවාදයේදී ලබා දී තිබෙන කාලය සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී චෝදනා කළේ විපක්ෂයට මිනිත්තු 120ක් වෙන් එම අවස්ථාවේ විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රීවරුන්ට ලැබී නොමැති බව. එහිදී අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කළා. කාලය බෙදා දී ඇති ආකාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කරේ විනාඩි 120ක එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහා වෙන් කර ඇති බව. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් රජයට එක්ව සිටීම නිසා විපක්ෂයේ නියෝජනය කරන සන්ධානයේ මන්ත්‍රීවරුන් ඊට එකඟ නොවීමින් අදහස් පළ කළා. විවාදය අද පස්වරුව දක්වා පැවැත්වෙනවා. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් විශ්වාස භංගය පිළිබඳව අදහස් පළ කෙරෙන්නේ යෝජනා පිළිබඳ ඡන්ද විහිඳීම අද පස්වරුව 5:30ට පැවැත්වීමට නියමිත තිබෙනවා. මම අනුශංක රත්නායක අද දෙරණ වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. සලව යුද හමුදා කාදපුරේ ඇති වූ ගින්න හේතුවෙන් සිය නිවාසවලට අලාභානී සිදු වූ ප්‍රදේශවාසීන් අදත් කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කළා. ප්‍රදේශවාසීන් පවසන්නේ සිය නිවාසවලට සිදු වූ හානිය තක්සේරු කිරීමට පෙර කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ රථවාහන ධාවනයට විවෘත කිරීමෙන් තමන්ට දැඩි අසාධාරණයකට මුහුණ පෑමට සිදු වූ බවයි. සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්නත් සමග වසා දැමුණු කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය යළි විවෘත කෙරුණේ පෙරේදා රාත්‍රියේදී. මාර්ගය විවෘත කිරීමත් සමග සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් සිය නිවාසවලට අලාභහානී වූ ප්‍රදේශවාසීන් කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගය අවස්ථා කිහිපයකදී අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ඒ තම නිවාසවල සුන්බුන් ඉවත් කරනතුරු අදාළ මාර්ගයේ වාහන ගමනාගමනය නතර කරන ලෙස ඉල්ලමි. කෙසේ වෙතත් අද පෙරවරුවේ කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය දක්නට ලැබුණා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේ සාලාව නගර මැදේ. අද පෙරවරුව ඉඳලා මේ දක්වාම වාහන ගමනාගමනයට කොළඹ අවිස්සාවේල ප්‍රධාන මාර්ගයේ විවෘත වෙලායි තිබෙන්නේ. ඉතින් ඔබ රථවාහන ධාවනය කරන කෙනෙක් නම්, ඔබ කොළඹ නගරයට යන කෙනෙක්, එහෙම නැත්නම් කොළඹින් පිටතට යන කෙනෙක් නම්, අද දවසේ කොළඹ අවිස්සාවේල්ල මාර්ගය මේ වනතෙක් කිසිදු බාධාවකින් තොරව භාවිත කරන්නට ඔබට අවස්ථාව උදා කරලා තිබෙනවා. කෙසේ වෙතත් අද උදෑසන 11:15ට පමණ කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයට රැස් වූ ප්‍රදේශවාසීන් වාහන ගමනාගමනය අවහිර කරමින් නැවතත් විරෝධතාවයක් ආරම්භ කළා. අද උදේ 8-9-10 එනකෝ එකෙක්වත් නැහැ, එක බලධාරියෙක්වත් එනකෝ එකෙක්. ඇයි මෙහෙම කරන්නේ? අපේ දේපොළ විනාශ වෙලා තිනවා. නිවාස සහ දේපොළ කිසි දෙයක් තක්සේරු වෙන්නේ නැහැ. ඇයි මෙහෙම කරන්නේ ජනතාවට?
දැන් ඔය කට්ටි ඔය ඉන්නේ අපිට මොකුත් කිව්වේ නැහනේ දැන් ඔය කියන්නේ ඔය කතාව අවසාන එකනතාවේ කණම් පැල්ල අන්තිම මෙයා තියෙන වාහන එකකටවත් එන්න දෙන්න එතනින් මෙයා වාහන විතරයි එතනින් එයා වාහන එන්න දෙන්නේ නැහැ ඒ අන්තිම වාහන එන්න දෙන්නේ ඒ වාහන පස්සෙන් එන්නේ මම එතනින් එයා කිසි වාහනකට යන්න දෙන්නේ නැහැ අපිට යම් කිසි දෙයක් මේවට පොරොන්දු වෙලා මේ දේ ඉෂ්ට කරන්න ඕකුවත් අපි එතනින් එයා මේක නවත්තනවා නැත්තම් මේක දිගටම කරනවා මං තනියෙන් හරි කරනවා කවුරු නැත අත්බෝම්බ ප්‍රහාරයකින් බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ තිදෙනෙකු මියගොස් තිබෙනවා කොස්වත්ත ඩී උද්‍යාන ප්‍රදේශයේ නිවසකට අසල්වැසියෙකු විසින් මෙම බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට පොලිසිය සැකපල කරනවා සිද්ධෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ දැන් අදවරණින් කෙටි විරාමයක් Discover a secret of the most luxurious kind. A secret that pampers you with the freshest, juiciest extracts from nature and the finest French ingredients. World-class natural beauty care. Seri. It's a secret. ඔබනවතත් අද දිනන සමගින් බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා තීන්දු කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම තීන්දුව ලබා දී ඇති බවයි අද දිනන අධිකරණ වාර්තාකරු සඳහන් කළේ. බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මහාධිකරණයේ හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම උන්වහන්සේට මේ මස 20 වනදා මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසේ නිකුත් කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ. ඒ අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අවසන් කිරීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා උන්වහන්සේට මහාධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන් බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඉතින් මේ හැමදාම බණ කියපු මම වගේ හාමුදුරුවෝ ඉතින් අල්ලලා හිර කිරීම නම් බලාපොරොත්තුව මං හිතන්නේ 165ක් විතර ඡන්දේ දීපු ජනතාව රජයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක වෙන්නේ නැති. ඉතින් ඒ නිසා මං ඒකට උපේක්ෂාවෙන් මුහුණ දෙනවා. මෙරට තරුණයින් අතර HIV ආසාදනය වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ලිංගාශ්‍රිත රෝග හා HIV AIDS මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ වයස අවුරුදු 15-25 අතර තරුණයින්ට HIV ආසාදනය වීම ඉහළ ගොස් ඇති බවයි. මේ වසරේ ගත වූ පළමු මාස 5 තුළ HIV ආසාදිතයින් 135 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව වැඩිවීමක් බවයි වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වා දෙන්නේ. මේ අතර HIV ආසාදිතයින් සොයා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමින් HIV රෝගය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම තුළින් ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට ලක් කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවයි වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේ. විශේෂයෙන් අවදානම් කණ්ඩායම් ලෙස සැලකෙන ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් සමලිංගිකයින් සහ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රාදේශීයලකම් කොට්ටාශයේ පිහිටි උඩපේරුව වෙල්යාය දැනට දින කිහිපයක සිට ගිලා බැසීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ගොවිතැන ජීවනෝපාය කරගත් මෙම ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දැනට දින කිහිපයක සිට මෙම වෙල්යාය ඉරිතලා ගිලා බැසීමකට ලක්වීම හේතුවෙන් ගොවිතැන ජීවනෝපාය කරගත් මෙම ප්‍රදේශවාසීන් තම වගා කටයුතු නිසියාකාරව සිදුකර ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. කුඹුරු අක්කර 150කින් පමණ යුත් මෙම වෙල්යාය ඉරිතලා ගිලා බැසීමට ලක්වීම හේතුවෙන් වෙල්යායේ ජලයේ සිඳී ගොස් ඇති අතර මේ හේතුවෙන් කුඹුරු යාය අවට පිහිටි ජලාශවල හා ලිප්වලද ජලය මේ වන විට සිඳී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
අපේ ප්‍රදේශයේ යාබද වසම්වල උමාවය ව්‍යාපෘතිය හේතුවෙන් වගා බිම්වල ඉරිතලල මහා විනාශයක් සිද්ධ වෙලා වගා කරගන්න බැරි තත්ත්වයක් ඇති වුණා. ඉතින් මේ ප්‍රදේශයටත් මේ වෙනකොට විශාල ඉරිතලුම් ඇති වෙලා ගිලා බැසීම් සිද්ධ වෙලා මහා සම්පතක් වන්නා වූ මේ කුඹුර යායද දැන් විනාශ වෙමින් පවතිනවා. මගේ කුඹුර විනාශ වෙලා තින්නේ දැන් තමයි ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මම බොහොම අමාරු ජීවත් වෙන්නේ මගේ කුඹුරෙන්. දැන් කන්න තුනක් කතා වුණා. මම ලොකු සහනයක් මේකෙන් ඉල්ලා සිටින්නේ. ඉදිරියේදී අපිට කිසිම වගාවක් කිරීමට අපහසුතාවයක් තමයි දැනට පෙනියන්නේ. මෙලෙස මෙම වෙල්යාය විනාශ වූහොත් තමන්ට ජීවත් වීමට කිසිදු ක්‍රමයක් නොමැති බැවින් මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කරන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. සියුදස විශේෂාංගය දැන්. හෝමාගම හොරගල මාර්ගයේ දොම්පේ හොරකන්දවිල ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති අතර අනතුරින් පුද්ගලින් කිහිප දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අම්බලන්තොට රොටවල ප්‍රදේශයේ නිවසක තිබී හඳුන් දැවතුගයක් හම්බන්තොට පොලිසිය විසින් තම බහරයට ගෙන තිබෙනවා. පසුගියදා ඇති වූ ගංවතුර හේතුවෙන් අවතැන් වූ රත්නපුර හපුගස්තැන ප්‍රදේශයේ පුද්ගලින් 400 දෙනෙකුට වියලි ආහාර සහ තවත් ද්‍රව්‍ය රැසක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් ඊයේ බෙදා දෙනු ලැබුවා. අද උදෑසන බණ්ඩාරගම ප්‍රදේශයේ සිට දෙහිවල දක්වා ප්‍රවාහනය කළ හරක් මස් කිලෝ 800ක් සහ හරක් පැටවෙක් සහිත වෑන් රථයක් සමග සැකකරුවන් දෙදෙනෙක් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කනතර ඔයට ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය එකතු කරන බැවින් පාරිසරික ගැටලු රැසක් මතුව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. එසමග මධ්‍යහන පුවත් විකාශයෙන් අප සමු ගන්නවා. සාලාව කඳවුර අවට ප්‍රදේශයේ අලුත්ම තත්ත්වය පිළිබඳ ඉදිරිපත් විකාශයන් තුරදී තොරතුරු ගැනීමට අප සූදානම් රැඳී සිටින්න අද දෙපළ සමගින්. 24/7